ඉතින් ආයුබෝවන් හැමෝටම අදත් සිංහල ටෙක් YouTube channel එකට ඕගලංග සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලන්න හදන්නේ ඕගලංගේ ෆෝන් එකේ GPS location එක. ඒ කියන්නේ ඕගලංගේ ෆෝන් එකේ Google Map එක ඕගලං open කරත් උදාහරණයක් වශයෙන්. ඉතින් ඕගලංගේ map එකේ පෙන්වන්නේ ඕගලං ලංකාවේ ඉන්නවා කියන එක. ඉතින් ඕගලං ඉන්න තැන හරියටම Google Map එකේ පෙන්වනවා. හැබැයි ඕගලන්ට ඕගලංගේ ෆෝන් එකේ පෙන්වන ඕගලංගේ GPS location එක ඕගලන්ට වෙනස් කරන්න පුළුවන් වුණා නම් ඕගලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් උදව් වෙනවා ලංකාවේ රිලීස් කරමු නැති games download කරන්න. එහෙම නැත්නම් සමහර රටවල රිලීස් කරන TV series shows වගේ දේවල් ඕගලන්ට බලන්න ඕන නම් ඕගලන්ට ගොඩක්ම ලේසියෙන් ඒ රටේ location එකට ඕගලංගේ location එක මාරු කරලා ඕගලන්ට කෙලින්ම බලන්න පුළුවන්. ඉතින් මේ වගේ කරන්න නැතුව ඕගලන්ට VPN දාගෙනත් ඕගලන්ට කරන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය මට suggest කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඕගලන්ට දන්නවා VPN එකේදී ගොඩක් apps වල ඕගලන්ට VPN වැඩ කරන්නේ නැහැ. මොකද සමහර region lock කරපු apps තියෙනවා VPN දාගත්තට ඕගලන්ට access කරන්න බෑ. ඒකට වෙනම ක්‍රමයක් අවිට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපිට කෙලින්ම අපේ phone එකේ තියෙන location එක වෙන තැනකට මාරු කරලා ඕගලන්ට මේවා access කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඕගලන්ට ලංකාවේ social media වගේ දේවල් ban කරනොත් ඕගලන්ට මේ ක්‍රමය පාවිච්චි කරලා ඕගලන්ට ඕනම රටක ඔයගලන් ඉන්නා වගේ ඔයගලන්ගේ ලොකේෂන් එක මාරු කරලා ඔයගලන්ට ඕනම සෝෂල් මීඩියා එකක් ඕනම වෙබ්සයිට් එකක් ඕනම ඇප් එකක් ඕනම ෆිල්ම් එකක් ඕනම ටීවී ෂෝ එකක් ඔයගලන්ට නරඹන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපේ ෆෝන් එකේ තියෙන ලොකේෂන් එක වෙන තැනකට අපි මාරු කරන්න කියලා. ඉතින් වීඩියෝ එක බලන කලින් පල්ලෙහා subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එකේ. ඉතින් අපි මේකට පාවිච්චි කරන software එකක්. ඉතින් අපිට මේකට අනිවාර්යයෙන්ම computer එකක් ඕනේ. හැබැයි අපිට location එක අපි මාරු කරන්න හදන්නේ අපේ phone එකේ. ඉතින් ඔයගලගේ phone එක iPhone එකක් වුණත්, ඔයගලගේ phone එක Android phone එකක් වුණත් මේ දෙකටම මේක කරන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් description එකේ link එක තියෙනවා ඔයගලන්ට මේ website එකට එන්න පුළුවන්. ඉතින් මේකේ නම තමයි Wooteki iMove Go කියන software එක. ඉතින් ඔයගලන්ට මෙන්න මෙතන තියෙන download now කියන එක click කරලා free download කියන එක click කරලා ඔයගලන්ට ඕගලන්ගේ කම්පියුටර් එකේ මේක මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම දැනටමත් මේක මගේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. මම දැන් මේක ඕපන් කරගන්නම් මගේ software එක. හරි, දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මගේ phone එකේ locations පෙන්වන්නේ ලංකාවේ මම ඉන්නවා වගේ. දැන් ඒ වගේම අපිට මේක දැන් වෙනස් කරන්න අපි යන්නේ. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ software එකේ මෙතන get start කියන එක click කරන්න. දැන් ඕගලන්ගේ phone එක computer එකට plug කරන්න ඕනේ. දැන් මම plug කරන්න මගේ phone එක. දැන් ඔයගලගේ ෆෝන් එකේ ඇක්සස් ඉල්ලනවා. ඒක ඇලෝ කරන්න. දැන් මේක ඕකේ කරන්න. ඉතින් ටිකක් වෙලා ගන්නවා මේක කනෙක්ට් වෙන්න. දැන් ඔයගලන කරන්න ඕනේ ඔයගලගේ ෆෝන් එකේ ඩෙවලොපර් ඔප්ෂන්ස් එනේබල් කරගන්න එක. ඉතින් මේ ඩෙවලොපර් ඔප්ෂන්ස් එනේබල් කරගන්න ගොඩක් ලේසි ඔයගලන කරන්න තියෙන්නේ ඔයගලගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා පල්ලෙහා තියෙනවා සිස්ටම් කියලා එකක්. සමහර වෙලට ඔයගලගේ ෆෝන් එකේ පල්ලෙහා අබෝට් කියලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා අබෝට් වලට යන්න ඕනේ ඔයගල. අබෝට් ෆෝන් වලට ගිහිල්ලා මෙතන බලා ගන්න පුළුවන් ඔයගලන්ට තියෙනවා බිල්ඩ් නම්බර් එකක්. ඉතින් ඔයගලන් මේක හත් පාරක් ටැප් කරන්න ඕනේ මේ වගේ. දැන් ඔයගලන්ට මෙතන පාස්වර්ඩ් එක ඔයගලන්ට දාන්න ඕනේ. හරි, දැන් අපේ ෆෝන් එකේ ඩෙවලොපර් මෝඩ් එනේබල් වෙලා ඉවරයි. දැන් අපිට මේක එලියට යන්න පුළුවන්. දැන් මේකේ ඩෙවලොපර් ඔප්ෂන් වලට ගිහිල්ලා ඔයගලන් මුලින්ම කරන්න ඕනේ ඩීබග්ගින් ඔන් කරගන්න එක ඔයගලගේ ෆෝන් එකේ. හරි, දැන් මේක ඩීබග්ගින් ඔන් කරාට පස්සේ දැන් අපේ software එකට මේක සම්පූර්ණයෙන්ම කනෙක්ට් වෙන්න පටන් ගන්නවා. දැන් මේක ටැප් කරලා allow කරන්න. ඒ කියන්නේ USB debugging ඕගලන් allow කරන්න ඕනේ මේකෙදී. ඉතින් ඕගල බලා ගන්න පුළුවන් මේකෙදී සාමාන්‍ය මේකෙන් අහනවා gaming වලටද මේක අවශ්‍ය, ඕගලන් social media වලටද ඕගලන්ට මේක අවශ්‍ය කියලා. ඉතින් මේකෙදී වෙන්නේ සමහර AR games තියෙනවා ඕගලන්ට location use කරන්න ඕනේ ඒ games play කරන්න. ඉතින් ඕගලන්ට මේක අපිට location එහෙම කරලා අපිට මේ game එක play කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක cheat කරන වගේ දෙයක් තමයි. හැබැයි අපි කරන්න හදන්නේ gaming පැත්ත නෙවෙයි. අපි කරන්න හදන්නේ මේ social media social කියන පැත්ත. ඉතින් මේකෙදි තමයි අපිට social media access කරන්න, ඒ වගේම movies, TV series ඒ වගේ දේවල් අපිට access කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. හරි, දැන් ඔයගලගේ phone එක software එකට connect කරාට පස්සේ දැන් ඔයගලන් කරන්න ඕනේ අපව developer option එකේ බලා ගන්න පුළුවන් ඔයගලන්ට select mock location app කියලා එකක් තියෙනවා. ඉතින් ඔයගලන් මේක select කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මේක හොයාගන්න අමාරු වෙනම් ඔයගලන්ට search කරලා වුණත් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකට ගිහිල්ලා මෙන්න මේ GPS assistant කියන එක ඔයගලන් select කරන්න ඕනේ. දැන් හරි, ඔයගලගේ phone එකේ හැම දෙයක්ම සෙටප් කරලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන වැරටි එක කරගන්න එක. ඉතින් ප්ලීස් කනෙක්ට් යුවර් ඩිවයිස් ඉන්ටු අ නෙට්වර්ක් ඇන් ටර්න් ඔන් ද GPS. හරි, මම නෙට්වර්ක් කනෙක්ට් කරගන්න. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මැප් එක ලෝඩ් වෙනවා. ඒ කියන්නේ දැන් අපේ ලොකේෂන් එක මෙතනින් මේකින් ඩිටෙක්ට් කරනවා. හරි, දැන් අපිට කරන්න හදන්නේ දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ලොකේෂන් වැරදියට පෙන්වන්නේ. සාමාන්‍යයෙන් මේට වඩා මගේ ලොකේෂන් එක වෙනස්. හරි, කමක් නැහැ.
දැන් අපි කරන්න හදන්නේ මේක ලොකේෂන් එක සම්පූර්ණයෙන්ම වෙනත් රටකට මාරු කරගන්න එක. සාමාන්‍යයෙන් මම නිව්යෝක් සිටි කියලා ටයිප් කරන්න. උඩින් ටයිප් කරලා මම මේක නිව්යෝක් සිටි යුනයිටඩ් ස්ටේට් කියන ක්ලික් කරලා මෙන්න මේ මූව් කියන එක ක්ලික් කරන්න. සාමාන්‍යයෙන් මම කිලෝමීටර 9941ට එහාට මගේ ලොකේෂන් එක වෙනස් කරනවා දැන්. දැන් මෙතන තියෙන මූව් කියන ක්ලික් කරන්න. හරි. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ ලොකේෂන් එක මාරු වුණා නිව්යෝක් සිටි වලට. දැන් අපිට කරන්න පුළුවන් සාමාන්‍ය මේක චෙක් කරන්න මේක ඇත්තටම මේ වගේ වෙන උනාද කියලා චෙක් කරන්න අපිට කෙලින්ම Google Map එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Google Map එකේ මම දැන් මගේ ලොකේෂන් බලනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ ලොකේෂන් පෙන්වන්නේ නිව්යෝක් සිටි වල. ඉතින් අපිට මේක ඉන්ටරැක්ට් කරන්න පුළුවන් සාමාන්‍ය. ඉතින් මගේ ලොකේෂන් එක සම්පූර්ණයෙන්ම නිව්යෝක් සිටි වලට ගියා වගේ පේනවා දැන්. ඒ වගේම අපිට තව එකක් try කරලා බලන්න පුළුවන්. ටෝකියෝ වලට. හරි දැන් අපි බලමු. දැන් පේනන්නේ අපේ ලොකේෂන් එක සම්පූර්ණයෙන්ම ටෝකියෝ වල ඉන්නා වගේ පේනන්නේ. ඒ වගේම අපිට ජැෆ්නා වල ඉන්නා වගේ පේනන්න පුළුවන් මේ වගේ. Move to Jaffna. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපි ඉන්නේ ජැෆ්නා වල. එහෙනම් උතුරේ ඉන්නේ අපි සම්පූර්ණයෙන්ම. ඉතින් මේ වගේ අපිට ලෝකේ ඕනෑම තැනක ඉන්නා වගේ අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා අපේ ෆෝන් එකේ ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මං කිව්වේ ටිකක් තමයි මේකේ තියෙන ප්‍රයෝජන. ඉතින් ගොඩක් දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කාට හරි මොකක් හරි දෙයකට තමන්ගේ ලොකේෂන් එක මාරු කරලා වෙනස් විදිහේ පෙන්වන්න අවශ්‍යයි නම් මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයගලන්ට ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට මේ software එකේ link එක හොයාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ software එක use කරන්න අනිවාර්යයෙන්ම computer එකක් ඕනේ. ඒ වගේම ඔයගලන්ගේ ෆෝන් එක Android වුණත් iPhone එක iPhone එකක් වුණත් ඔයගලන්ට මේක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ location change කරන එක ගැන ඔයගලන්ට තියෙන අදහස අනිවාර්යයෙන්ම පල්ලාගම section එකේ කතා කරන්න පුළුවන්. මේ වගේ videos දෙකටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම සිංහල tech youtube channel එක subscribe කරන්න. මේ video එක කැමති නම් like කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම video එකකින් හමුමු.